දරුවන් සැමටම සුබ දවසක්. අද මම මාතෘකා වශයෙන් යොදාගන්නේ අතීතයේ ඉඳන්ම අපේ රටේ පැවතගෙන එන වර්තමාන සමාජය තුළ සීග්‍ර වශයෙන්ම පැතිරෙන ස්වභාවයක් දක්නට නොලැබුණා වුණාට වර්තමාන සමාජයේ දක්නට ලැබෙන රෝගයක් පිළිබඳ එනම් අර්ශස් රෝගය පිළිබඳ යම්කිසි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට. මම හිතන්නේ අපේ වැඩිහිටි ප්‍රජාව මේ රෝගය සම්බන්ධව හුඟක් හරි ඒකට මූලික දැනුම් සම්භාරයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒකට වැඩිහිටි අය විතරක් නෙමෙයි කොයි කාටත් මේ රෝගය පිළිබඳ කිසියම් දැනුම් සම්භාරයක් අලුත් දැනුම තියෙනවා නම් ඒවා අලුත් වෙලා එතකොට ඒවට තියෙන අවධානය වැඩි කර ගැනීමට කටයුතු සලසා ගැනීමට තමයි මම මේ මාතෘකාව යොදාගත්තේ. එතකොට මේ අපේ මේ අර්ශස් රෝගය ආයුර්වේද දර්ශනයේ අනුව අර්ථ දක්වනවා මේ විදිහට. අරිවත් ප්‍රාණං සුනාති හිනස්ති කියලා. ඒ කියන්නේ මිනිසාට අස්ප්‍රේක් විදිහට පීඩා ගෙන දෙන රෝගය තමයි මේ අර්ශස් රෝගයේ විදිහට ආයුර්වේදයේ දකින්නේ. හැබැයි කිසිම ආයුර්වේද දර්ශනයේ තුලින් මේ අර්ශස් රෝගය කියන්නේ මිනිසා පීඩාවට පත් කරන රෝගයක් විදිහට හඳුන්වලා තියෙනවා. එතකොට මේ රෝගය අනිවාර්යයෙන්ම මේ රෝගය මුගක් හරිය ප්‍රභේදකරණය වීමේදී මුගක් හරිය හයවදෑරුම් විදිහට ප්‍රභේදකරණය වෙනවා. ඒ කියන්නේ තනිතනි දෝෂ වශයෙන් ඒ වගේම දෝෂානුබද්ධ වෙලා ඒ වගේම රක්තිය සම්බන්ධ විච අවස්ථාව සහ සහජ අවස්ථාව වශයෙන් සාමාන්‍යයෙන් සමාජයේ වැඩිපුර දක්නට තියෙන්නේ මේ රක්තිය සම්බන්ධ විච කියන්නේ අර්ශස් කිඩුලින් නෙරලේ පිටවීම සම්බන්ධ විච අවස්ථාවලේවත් රක්තාංශස් කියන අවස්ථාව. එතකොට මේ රක්තාංශස් කියලා හඳුන්වන්නේ මුද නාලිකාවේ ඉන ශිරා පළල් වෙලා ඒ ශිරා වලට ලේ එකතු වෙන ස්ථාන තමයි මේ රක්තාංශස් ගෙඩි විදියට අපි දකින්නේ. එතකොට මල පහ කිරීමේට කලින් හෝ මල පහ කිරීමේ පසුව හෝ මේ ලේ මේ ගෙඩි පුපුරලා ඒ අභ්‍යන්තරයේ තියෙන රුධිරය මුද මාර්ගයෙන් වහනය වීම තමයි රක්තාංශස් රෝගීකුට ඒ ඇති වෙන තත්ත්වය. ඒ වගේම ලේ පිටවීමක් ඇති නොවුනත් සමහර වෙලාවට මේ මාංශාංකුර වගේ වියලි අර්ශස් ගෙඩි මේ බුද මාර්ගයේ අවරාගෙන සිටිනවා. බුද වලිත්‍රයක් තියෙනවා, බුද වලි තුනක්. ඒවා තමයි ආශ්‍රය ස්ථාන විදිහට මේ ගෙඩිවල ගැටලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට මේ වියලි අර්ශස් විශේෂයෙන්ම වාතානුබද්ධ අවස්ථාව. ඒ වගේම මේ සෙම සම්බන්ධ වුණාම මේ ගෙඩිවල නිකන් අර බෙලසුල් ගතියක් වගේ නිකන් සෙම සහිත ගතියක් වගේ තියෙනවා. ඒ වගේම පිත්ත හර්ශස් පිත සම්බන්ධ වෙච්ච අවස්ථාවේදී ඒ ගෙඩි වටේ නිකන් තරමක් උණුසුම්, ඒ වගේම තුනී ස්රාවකින් යුක්තයි. එතකොට මේ මොනන්ත මේ හර්ශස් වර්ගයක් වුවත් අත්පසිම රෝගියාට උගකරිය පීඩා ගෙන දෙන රෝග අවස්ථාවක් විදිහට අපි මේක දක්වා. එතකොට මේකේ සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන චිකිත්සා සූත්‍රයේ කියන සාමාන්‍ය සිද්ව දැරීම විදිහට තමයි ආය දර්ශනේ දක්වලා තියෙන්නේ. එකක් තමයි ඖෂධ ප්‍රයෝගය, අනිත් එක තමයි ශාර කර්ම. ඒ කියන්නේ කාරම් බේත් වලින් අර්ශස් ගෙඩිය දිය කිරීම. අනිත් එක තමයි ශල්‍ය කර්ම සහ අග්නි කර්ම. කියන්නේ තාපය අග්නිය තාපය ප්‍රයෝජනයකට අරගෙන කරන පුරුෂා දැනීම වගේ දේවල්. නමුත් වර්තමානයේදී මුගක් හරිය පාවිච්චි කරන්නේ අපි ඖෂධ ප්‍රයෝගය සහ ශල්‍ය කර්ම කියන දෙක. එතකොට අපි අර්ශස් රෝගී ශල්‍ය කර්ම පිළිබඳ කතා කරාම ඇත්තටම ශල්‍ය කර්මෙන් පස්සේ වුණත් අර්ශස් රෝගියාට ඉතාම වේදනාකාරී අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙම කාල පරිච්ඡේදයක් ඇති වෙනවා මල පහ කිරීම ලියාමේදී, එමුත මල පහ කිරීමෙන් පසුව සහ අනිකුත් අවස්ථාවලදී ඉතාම වේදනාකාරී ජීවිතයක් කාල පරිච්ඡේදයක් ගත කරන්නට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඔබ අර්ශස් රෝගියෙක් නම් ඇත්තොසෙම ඔබක බලාගත යුතු වෙන්නේ ඖෂධ ප්‍රයෝගයෙන් සහ මේ රෝගයට හිතකර වූ ආහාර විහරණ පිළිබැදීමෙන් මේක ශල්‍ය සාධ්‍ය බව දක්වා ඉදිරියට යාම වළක්වා ගැනීමයි. එතකොට අපි බලමු මේ අර්ශස් රෝගය ශරීරයට ඇති වුණාම පහළ වෙන රෝග ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි ක්ලාන්තය, ඒ වගේම කරකැවිල්ල, ඒ වගේ පිපාසය වගේ දේවල්.
එවගේම සාමාන්‍ය රක්තාල්ටස් වගේ අවස්ථාවලදී රක්තයේ දිගින් දිගට පහළ පහළ වෙන රෝගීන්ගේ වර්ණ හීනතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ සම නිය එතකොට හිසකේස් දත් වගේ දේවල් පාඩු පාට හැරෙනවා. ඒ වගේම ශරීර ශක්තිය හීන වෙනවා. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ ව්‍යාකූලතා ඇති වෙනවා. ඒ වගේම උදරයේ සාමාන්‍ය උදර ශුක්ල කිලකෙන් බඩේ කැක්කුම් වගේ ඇති වෙනවා. බඩපුඩු අදෙනින් වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම මලපහ කිරීමට යාමේදී මුගක් තද වේදනාවක් අද කැක්කුම් වලට මූණ දින්න සිද්ධ වෙනවා. මලපහ කිරීමෙන් අනතුර වුණත් ඒ ගුද මාර්ගාවට ප්‍රදේශයේ කරිය දැවිලි ගතිය ඒ වගේ පුපුරන සුළු ස්වභාවය වගේ දේවල් ඇති වෙනවා. එතකොට සාමාන්‍ය වැඩිහිටි පිරිමි අයගේ වයසට යාම සමගම පෞරුෂක ග්‍රන්ථිය ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියන එකේ මුගක් හරිය සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රදාහ අවස්ථාවල් තියෙනවා. එතකොට මේ බුදවලි වල ඉහළින් තියෙන බුදවලි ආශ්‍රය කරගෙන තියෙන අල්සස් ගෙඩි මේ පෞරුෂ ග්‍රන්ථි සමග ඒකාබද්ධ වෙලා දීර්ඝ කාලයක් ගත වෙනකොට සමහරවිට පිළිකා වගේ බොහොම දරුණු අවස්ථාවන් වලට පත් වෙන්න පුළුවන්. ඒ වගේම පිරිමින්ගේ සාමාන්‍යයෙන් ශුක්‍රාණු ජනනය සඳහා මේ අල්සස් ගෙඩි මගින් අයහපත් බලපෑම් ඇති කරනවා. ඒ මගින් පුරුෂ ශක්තිය වගේ දේවල් මුගක් හරිය හීන කළා දාන අවස්ථාවල. ඉතින් අපි බලන්න ඕනේ මේ අල්සස් රෝගයට හේතු වන කාරණා, කියන්නේ රෝග නිදාන මොනවද කියලා. මම හැමදාමත් ප්‍රකාශ කරන විදිහට මේ රෝග නිදාන විසින් දක්වන්නේ මේ රෝග නිදාන වැළැක්වීම තමයි මේ රෝගයේ මිදීමට තියෙන ප්‍රධානම මූලිකම කටයුත්ත සිද්ධ වෙන්නේ. මේ රෝග හේතු රෝග උත්පාදන හේතු වලකා දැමීමට පියවර ගැනීම. පළමුවෙන වශයෙන් රෝග නිදාන වලට අපිට කියන්න පුළුවන් ප්‍රතිහාරණී ශිරාවේ අවරෝධය. කියන්නේ පොටල් වෙන්නේ තියෙන අවරෝධය සාමාන්‍ය බුද මාර්ගය අවට තියෙන ශිරාවලින් මේ රක්තය ප්‍රතිහාරණී ශිරාව තුළට ඇතුළු වෙලා ඒ මගින් ඒ ප්‍රතිහාරණී ශිරාව තුළ ශිරා රක්තයේ තියෙන ප්‍රවාහණයට තියෙන බාධා කිරීම. අනිත් එක තමයි එකම ඉරියව්වේ වැඩි වෙලාවක් රැඳී සිටීම. සමහර රැකියාවල් තියෙනවා එකම ඉරියව්වේ තමයි දිගින් දිගට ඉන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තෙත සහිත ස්ථානවල වැඩි වශයෙන් රැඳීම. ඒ වගේම මොකක් හරි සුඛෝපභෝගී තියෙන කුෂන් කරපු පුටුවල ආසනවල වැඩි වෙලාවක් රැඳී සිටීම වගේ දේවල් මොකක් හරි හේතුකාරක වෙනවා. ඒ වගේම තමයි චිරකාලීන මලබද්ධය. ඒ කියන්නේ මලබද්ධය කියන්නේ අත වශයෙන්ම අයිසස් රෝගයේ පිරිනිමිත්ත. මොකක්hari මේක කාන්තා පක්ෂයට මුගක් වෙරි වැඩි. එතකොට සාමාන්‍ය මලබද්ධතාවයෙන් යුක්තව දිගින් දිගටම පවතින කෙනෙකුට අනිවාර්යයෙන්ම අයිසස් රෝගය ළඟ ළඟම එන බවක් තමයි අපිට ප්‍රකාශ කරන්න මේ සිද්ධ වෙන්නේ. ඒ තරම්ම මලබද්ධය කියන එක අයිසස් රෝගීට මුගක් සම්බන්ධයි. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ අධික මද්‍යපාන වගේ දේවල්. ඒ වගේම කටුක ආහාර, ඒ කියන්නේ මුගක් හරිය තෙල් සහිත මස් වර්ගත් අයෝග්‍යයි. ඒවා වැඩිපුර සේවනය කිරීම, ඒ කියන්නේ අරක් මස්, ඌණු මස්, එළු මස් වගේ දේවල්. ඒ වගේම මත්ස්‍ය වර්ගවලින් මුගක් හරිය බලමාළු, කෙළවල් වගේ දේවල්, ඉසු කකුළු, පොකිරිස්සු වගේ දේවල්. ඒ වගේම උෂ්ණ ආහාර, ඒ කියන්නේ විදාය, ඒ කියන්නේ අභාජ්‍යාර ගුණාක මිශ්‍ර කෑම, ඒ වගේ දේවල් භාවිතා කිරීම මුගක් හරිය දිගින් දිගටම ඒ වගේ ආහාරවල නියුක්ත වීම අල්සස් රෝගීට හේතු වෙනවා. ඒ වගේම සමතුලිත ආහාරයක් නොගෙන, කියන්නේ ඒ ආහාරය සාමාන්‍යයෙන් සමතුලිතතාවයෙන් ඈත් වෙච්ච කෘතිම ආහාරවලින් පොසත් වෙච්ච ආහාර දිගින් දිගටම ගැනීම. ඒ වගේම තමයි මානසික ඒකාග්‍රතාවයක් නොමැති වීම කියන එක විශේෂයෙන්ම බලපාන අල්සස් රෝගීන්ට. ඒ කියන්නේ හැමතිස්සෙම හිත අපේ මනස මුගක් හරි ආසයි, අපේ ශරීරයේ අපි ආසයි අපි සැපෙන් තියාගන්න, සැහැල්ලුව තියාගන්න වගේ මනසක් කැමති වෙනවා. ඒ විදිහට තමයිගේ මනස කොහොම නිරවුල්ව, කොහොම ප්‍රීතිමත්ව, ප්‍රබෝධමත්ව තියාගන්න නම් තමයි මනස කැමති වෙන්නේ. හැමතිස්සෙම මේ මනස පීඩා කරන විදිහේ ආවේගශීලී භාවයන් ඇති කර ගැනීම, ඒ කියන්නේ තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දේවල් වලින්, ඒ වගේම තමන්ට කිසිම දෙයකින් තෘප්තිමත් භාවයක් නොමැති වීම වගේ දේවල්, තමන්ට කිසි දෙයක් කර කියාගන්න බෑ කියන විනා ආවේග වලින් සමන්විත වීමත් මේ අල්සස් රෝගිය සඳහා මුගක් හරිය හේතු කාරණා හේතු වෙනවා. එතකොට
අපි බලන්න ඕනේ ළඟට මේ අල්සස් රෝගෙ නිදීමට අපි කොහොමද කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම අපි ආහාර පාන ගැන කතා කළාම අපිට ක්‍රියා කරන්න පුළුවන්. විශේෂයෙන්ම කෙලි සහිත ආහාර භාවිතය. අපි මම කලින්නුත් යම් මේ අවස්ථාවක් සඳහන් කළා මේ කෙලි සහිත ආහාර වලින් අපිට ලැබෙන ප්‍රයෝජනය. විශේෂයෙන්ම කෙලි සහිත ආහාර ආහාර මාර්ග පද්ධතිය තුළ වැඩි වේලාවක් රැඳිලා සිටිනවා. එතකොට ඒවයින් තියෙන ජලීය පදාර්ථ අන්තර්ගත වෙනවා. වෙලා අපි ජීර්ණ පද්ධතිය අවසාන භාගයේ වෙනකොට අපි ඒ තියෙන බහිස්රාවේ පදාර්ථ මේ ජලීය පදාර්ථ වලින් තොර වෙලා තොරවීම නිසා හුඟක් හරි ඉක්මනට මේ බහිස්රාවේ කොටස් ශරීරයෙන් පිටට වෙනෙමුට මොද ප්‍රවේගය ලබා දෙනවා. එතකොට ඒ මගින් මලබද්ධතාවයට හුඟක් හොඳ පිළිතුරක් ලබා දෙනවා. මා කලින් සඳහන් කළා මලබද්ධතාවය කියන්නේ අර්ශස් රෝගී පෙර නිමිත්තක් කියලා. ඒ නිසා අර්ශස් රෝගීන්ට විතරක් නෙවෙයි අර්ශස් නොවන කොයි කාටත් මේ කිරි සහිත ආහාර භාවිතා කිරීම හුඟක්ම වැඩදායක වෙනවා. එතකොට අපි වෑංජන ගැන කතා කළාම අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම අපේ පළමේ එළවලුවක් තමයි කොහිල. එතකොට අර්ශස් රෝගී අය ගැන කතා කළාම කොහිල ගැන කතා නොකරන්න බෑ. එතකොට මේ කොහිල කියන එක කොහිල අල වෑංජන විදිහට ගන්න පුළුවන්, කොහිල දළු වෑංජන විදිහට ගන්න පුළුවන්, එතකොට කොහිල අපිට සලාද විදිහට හදා ගන්න පුළුවන්, කොහිල කැඳ විදිහට හදා ගන්න පුළුවන්, කොන් විදිහට හදාගත්තත් මේ කොහිල වල උගකාරී අර්ශස් නිවාරණය කරන ගුණ වලින් ගා පෝෂක වෙලා තියෙනවා. ඒ වගේම වැටකොළු වැටකොළු වෑංජනය කරන්න පුළුවන්, ඒ වගේම වැටකොළු මැල්ලුම් වගේ දේවල් ගන්න පුළුවන්, ඒ වගේම එළවටු, ඒ වගේම තිබ්බටු කැතිරි විදිහ වගේ දේවල් ගාක් හොඳයි. ඒ වගේම තමයි මඩු දල්. දැන් මඩු පිට්ටු වගේ දේවල් අපි නිර්දේශ කරනවා මේ අර්ශස් රෝගීන්ට උදෑසන ආහාරයට. ඒ වගේම කිඩාරම් අල. ඒ කිඩාරම් අල තඹදී ඇරලා උගක් හරිය එක හොඳට මේ පොල් කිරි ගිතෙල් දාලා උගා ගන්න ඕනේ. ඒ උගිනකොට හැමතිස්සෙම ඒ අල සාමාන්‍ය දියාර තත්ත්වයට පත් වෙන විදිහට ඒ පිස ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි උගක් හරිය අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි ගත්තකින් අපේ දේශීය පලා වර්ග මොනවාද කියලා, ඒ දේශීය පලා වර්ග වලට අපිට වැල් කොහිල දළු, කොහිල සාමාන්‍ය කොහිල දළු, ඒ වගේම කුට්ටු කොළ, එතකොට ඉරබුදු දළු වගේ දේවල්, කිරිගංගුණ දළු, ඒ වගේ දේවල් අපිට ඒ පලා කතුගුරුංග වගේ දේවල් අපිට මේ පලා වර්ග විදිහට අපිට යොදා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය අර්ශස් රෝගීන්ට නිදේශ කරනවා තේ වෙනුවට, තේ තේ බොන එක කියන්නේ ඒක වරදක් නැහැ. නමුත් අපි තේ වෙනුවට ආදේශක පානයක් විදිහට අපි ඖෂධීය පාන අපි නිදේශ කරනවා. උගකරි යනවරා පානය, නිරමුල්‍ය පානය, හිරමුසු පානය, එතකොට කටුපිංච පානය, දියමිත පානය වගේ පාන වර්ග. එතකොට අර්ශස් රෝගීන්ට උගක්හරි පළතුරු ගත්තාම බිලිවලට උගා උෂ්ණ තැනක් නොබෙලි වලට, යදිම ගස් ලැබු එකට අල්ලෙට පිළ වගේ දේ පරිතුරු ජාති ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා අපි ඒවත් කොළ කැඳ ගත්තොතින් කොළ කැඳ විදිහට උගක් හරිය අපි දීස් කරන හතාවලි කැඳ, ඉනුසු කැඳ, මොඩ කුඹිය කැඳ, කරුච කැඳ, කුඩු කොළ කැඳ වගේ දේවල් අපි කැඳ වර්ග විදිහට අර්ශස් රෝගීන් සඳහා ප්‍රත්‍යක්ෂ කැඳ විදිහට අපි නම් කරලා තියෙනවා. එතරම් අර්ශස් රෝගීන්ට මේ පත්ති වෙච්ච කැඳක් මම සඳහන් කරන්නම්. ඒක හදන්නේ සාමාන්‍ය කොහිල අල සහ ගුටු කොළ කියන දෙවර්ගය පොල් සමග කුටලා ඒ ඉස්මාර ගන්නවා. ඒ ඉස්මින් කැඳ උයනවා. උයලා ඊට පස්සේ ඒකට රතු ලුණු පිටි ගහලා දාලා ලුණු බොහොම අඩු කරලා ලුණු වෙනුවට පිතුල් අකුරු සහ ගිතෙල් මිශ්‍ර කරලා මේ කැඳ සාමාන්‍යයෙන් සුමානයක් නකොඩවා බීමෙන් උගක් කරිය මුෂ්ට ප්‍රතිඵල ලැබෙනවා. එතකොට සාමාන්‍ය ගිතෙල් වගේ දේවල් අපි අර්ශස් රෝගීන් සඳහා හුඟක්ම ප්‍රත්‍යක්ෂයි. ඖෂධ සංස්කරණයේදීත් අපි අර්ශස් රෝගීන් සඳහා වූ අවස්ථාවලදී අපි ගිතෙල් බහුලව භාවිතා කරනවා. එතකොට මේවට අමතරව සාමාන්‍යයෙන් හුඟක් කරිය මෝරු කියන එක අපි අර්ශස් නටන තත්ත්ව. ඒ මෝරු සාමාන්‍යයෙන් අර්ශස් රෝගීන් දිවෝසුවක් කියලා තමයි කියන්නේ. එතකොට මේ මෝරු වල තියෙන අංගක් හරිය මේ ලඝු ගුණය කියන සුභම සැහැල්ලුයි. ඒ වගේ මේකින් බඩගින්න වඩනවා, මලබද්ධතාවය නැති කරනවා, ශරීර ශක්තිය ලැබලා දෙනවා, ඒ වගේම බුද්ධි වර්ධකයි. ඒක නිසා සාමාන්‍ය දරුවන්ට උනත් ළමයින්ට ළමා කාලේ උනත් අර මෝරු කියන එක අංගක් හරිය ප්‍රත්‍යක්ෂ ආහාරයක් වෙනවා. එතකොට ඒකේ ඖෂධීය ගුණයකුත් එක්ක ඒ දෙකම ලැබෙනවා. එතකොට මේ වගේ අපිට ශරීරයට වැඩදායක ආහාර සහ
මා කලින් කිව්ව අහිතකර විහරණ වලින් ඉවත් වෙලා ශාරීරික සැහැල්ලුව පවත්වා ගැනීම, මනස සැහැල්ලුව පවත්වා ගැනීම සහ විධිමත් ප්‍රතිකාර භාවිතය තුළින් පුළුවන් වුණා මේ අර්ශස් රෝගය හුඟක්කාරය නිවාරණය කරගන්නට ශල්‍ය සාධ්‍ය අවස්ථාව දක්වා ඉදිරියට පැතිරීම වැළකිලා මේ රෝගීන් මිදෙන්නට. එතකොට ඔබ අර්ශස් රෝගී නොවනවා නම් මෙවැනි තත්ත්වයන් ඔබන් ඔබ දේශක්‍රිය කරා උත්පාදනය වීම වළකා ගන්නටත් පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාගේම අවධානය යොමු කරලා ඒ සඳහා කටයුතු කරනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමින් නිසලා ඔබ හැමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි ඔබ සැමටම.